රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩක් ආදරේ කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට බාබුගෙන ලැබෙන සුබදායක ආරංචියක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මේ වෙනකොට බාබු අතුරුදහන් වෙලා දැන් ටික දවසක් ගත වෙලා. ඉතින් රසිකයන් මේ වෙනකනොත් බලාගෙන ඉන්නේ බාබුට මොකද වුනේ කියලා දැනගන්න. ඉතින් ඔයා දකින්න ඇති ඒ තමයි බාබුට හොඳටම පහර දුන්නා. ඒ වගේම බාබු අන්තිම මොහොත වෙනකම්ම කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. ඒ වගේම තමන්ගේ ජීවිතේ නැති වුණත් තමන්ගේ සහෝදරයවන් යාළුවට හෝ ඔහුගේ බිරිඳට කිසිම කරදරයක් කරන්න කැමති වෙන්න හේතුවක් නැහැ බාබුට. ඉතින් බාබු කැමති ශිවා සහ සත්‍යා ගොඩක් ආදරෙන් ඒගොල්ලන්ගේ ජීවිතය ගත කරනවා නම් ඉතින් තමන්ගේ ජීවිතයටත් වඩා බාබු ආදරය කරන්නේ ශිවාගේ ජීවිතයට නේද කියලා මෙන්න මෙතනින් අපිට හොඳින්ම තේරෙන සත්‍ය කතාවක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ සිදුවීම් හැම එකක් අතරෙම තවත් දෙයක් අපිට කියන්න පුළුවන් වෙනවා. ඔයා දකින්න ඇති ඒ තමයි බාබුව වල්ලාන්න හිතාගෙන පුද්ගලයෙක් වලක් කපන සීන් එකක් තිබුණා. ඉතින් හැබැයි මේ වලට බාබුව දානවා නම් අපිට පෙන්වෙන්නේ නැහැ නේද? විශේෂම කාරණාව කිව්වොත් එහෙම මේ කෙනා ගැන අනිවාර්යයෙන්ම සත්‍යගේ තාත්තට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් විශේෂම දේ කිව්වොත් ඒ වල කපපු කෙනාට පුළුවන් අර අමාරුවෙන් ඉන්න බාබුව නැවත වතාවක් ගොඩ අරගෙන එයාට බෙහෙත් කරලා එයාව බේර ගන්න. ඉතින් ඇත්තටම ගොඩ දවසක් අතුරුදහන් වෙලා ඉන්නකොට කාටවත් ඒ කියන්නේ සත්‍යගේ තාත්තටවත් බාබු ජීවත් වෙනවා කියන එක දැනගන්න ලැබෙන්නේ නැති වේවි කියලයි විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ටික දවසකට පස්සේ නැවත බාබුට ආයම කතාවට එන්න පුළුවන් වෙනවා කියන දේ පැහැදිලිවම කියන්න ඕනේ. හැබැයි ඒ ඇවිත් බාබු නිකන් ඉන්න එකක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම ශිවා තමන් හොයාගෙන ඇවිල්ලා අනිවාර්යයෙන්ම සත්‍යගේ තාත්තත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා වගේම බාබුත් අනිවාර්යයෙන්ම ওই සත්‍යගේ තාත්තට වැඩිදුර සිංහයෙක් වගේ ඉන්න ඉඩක් තබන්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ ශිවා ඊළඟට එන්නේ අහිංසකෙක් විදියට නම් නෙවෙයි බොහොම දරුණු කෙනෙක් විදියට. ඉතින් ඇත්තම කියනවා නම් ශිවා බාබු මේ හැමෝම එකතු වෙලා සත්‍යගේ තාත්තට හොඳ පාඩමක් ඉගැන්වුවොත් රසිකයන් හැටියට අපිට ලොකු සතුටක් ඇති කරાવી කියලයි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ.